ශ්‍රී ලංකාව බංග්ලාදේශය අතර අවසාන එක් දින තරඟය ඒ කියන්නේ තරඟ තුනකින් යුත් තරඟාවලියේ තීරණාත්මක තරඟය පැවැත්වීමට නියමිතයි 18 වෙන සඳුදා මේක දිවා රාත්‍රී තරඟයක් නෙමෙයි ඉතින් අපි පුරුද්දට දිවා රාත්‍රී තරඟයක් විදිහට බැලුවොත් එහෙම මේක දිවා රාත්‍රී තරඟයක් එහෙම නම් නෙමෙයි එහෙම බලපුවම මේක ආරම්භ වන්නේ උදෑසන 9:30ට. ඉතින් උදෑසන 9:30 ඉඳලා මේ තරඟය ආරම්භ වන්නේ දිවා තරඟයක් විදිහට. එතකොට අපි දන්නවා මේ තරඟාවලියේ මේ ක්‍රීඩාංගණයේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි රාත්‍රිය වන විට ලොකු පින්නක් පැමිණෙනවා. මීදුමකුත් එක්ක. ඉතින් ඊට පස්සේ පන්දු යවන කණ්ඩායමට සෑහෙන අවාසියක් සිද්ධ වෙනවා ඒකෙන්. මොකද පන්දුව හරියට අල්ල ගන්නට බැරි වෙන නිසා. ඉතින් ඒ ප්‍රශ්නය මේ තරඟයේදී ඇති වෙන එකක් නෑ. එතකොට සමබිමක් කණ්ඩායම් දෙකටම පවතී කියලා අපට විශ්වාස කරන්න පුළුවන්. ඕනිනම් අවසාන ඉනිමේ පැයක් විතර නැතනම් සමහරක් විට අවසාන පැයේදී වගේ ආලෝක කුළුණුවල ආලෝකය දැල්වන්නට සිද්ධ වෙයි. නැතනම් අපි කියන්නේ ෆ්ලඩ් ලයිට් ඔන් කරන්නට වෙයි. ඒ අවස්ථාවේදී සමහරක් විට ඕනනම් පොඩි එකක්. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් රාත්‍රී 8න් විතර පස්සේ තමයි දරුණු පින්නක් ඇති වෙනවා කියලා සඳහන් වෙන්නේ. තිබ්බත් අර සවස් වන විට අර 8න් පස්සේ තිනවා වගේ තත්වයක් උදා වෙන එකක් නැහැ. ඒ නිසා මේක සම තත්වයක් තමයි පෙන්눔 කරනවා ඇත්තේ කණ්ඩායම් දෙකටම. එතකොට අපිට බලාපොරොත්තු වෙන්නට බෑ දෙවෙනියට පන්දු යවන කණ්ඩායම විසින් නරකට පන්දු යවයි කියලා මොන කණ්ඩායම පන්දු යවුවත්. ඒ කියන්නේ කාසිය වාසිය මේකේ මහා ලොකු සාධකයක් බවට පත් වෙන එකක් නැහැ කියලා අපිට බැලූ බැල්මට කියන්නට පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පන්දුවට පහර දුන්නත් දෙවෙනියට පන්දුවට පහර දුන්නත් පන්දු යවන කණ්ඩායමට වාසියක් හෝ අවාසියක් මහා ලොකුට සිද්ධ වෙන එකක් නැහැ. සමහරක් විට උදෑසන කාලයේදී පළවෙනි පන්දු අර 10 වගේ කාලය වේග පන්දු යවන්නන්ට හොඳ වෙනටත් ඉඩ තියෙනවා. උදෑසන අපි දන්නවා උදෑසනත් වේග පන්දු යවන්නන්ට යම්කිසි දෝලනයක් ගන්නට පුළුවන්. ඉතින් එහෙම වාසියක් තියෙන්නට පුළුවන්. නමුත් දහවල් කාලයේදී ලොකු වාසියක් තියෙයි කියලා අපට විශ්වාස කරන්න බෑ. එතකොට බොහෝ දුරට මේක සම තත්වයක නැත්නම් කණ්ඩායම් දෙකටම සම මට්ටමක ස්වභාවික සිද්ධීන් බලපායි කියලා අපට හිතන්නට පුළුවන්. එතකොට කණ්ඩායම් දෙක තමන්ගේ පන්දු යැවීමේ අංශයත් පිටිකරණ අංශයත් පන්දු රැකීමේ අංශයත් ප්‍රබලව සිටින කණ්ඩායම වැරදි අඩුවෙන්ම කරපු කණ්ඩායම මේ අවසාන තරඟයේ ජයග්‍රහණය කරලා තරඟාවලියේ ජයග්‍රහණය කරයි කියලා තමයි අපට විශ්වාස කරන්නට පුළුවන්. ඉතින් බලමු මේ පින්න නොමැතිවීම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්න වනිදු හසරංගට ඉතාමත් හොඳ ප්‍රවෘත්තියක් බවට පත් වෙයි. අපි දන්නවා ඔහුව තමයි ටාගට් කරලා තියෙන්නේ බංගලාදේශ පුහුණුකරුවා ඇතුළු කණ්ඩායම. ඔවුන් කියන්නේ වනිදු හසරංග වැටුවොත් මුළු කණ්ඩායම වැටෙනවා කියලා. ඒ නිසා වනිදුට හොඳ තත්වයක් නැත්නම් හොඳ කාලගුණික තත්වයක් බලපාවි පින්න වගේ දේවල් නැතුව කියන එක තමයි අපට බැලූ බැල්මට පේන්නට තිබෙන්නේ. ඉතින් ඊළඟ කාරණේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ගත්තාම අවසාන තරඟයේදී දෙවන තරඟයේදී යම්කිසි ආබාධ තත්ත්ව වලට මුහුණ දුන්නා. ඒ තමයි දිර්ෂාන් මදුශංක අපේ ප්‍රධානම වේග පන්දු යවන්නෙක්. ඔහු ඇතරම පන්දු අර 7ක් විතර යවලා ආයේ ක්‍රීඩා පිටියට ආවේ නැහැ. ඔහුගේ පාදයේ ආබාධයක් තියෙනවා කියලා සඳහන් වෙන්නේ. ඉතින් සමහරක් විට IPL තරඟාවලිය ක්‍රීඩා කරගන්නටත් බැරි වෙයිදි කියලා අපි හරියටම දන්නේ නැහැ. තාමත් ඒ ගැන නිල තොරතුරක් කණ්ඩායමෙන් වාර්තා වන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් සමහරක් විට 17 වෙනිදා වගේ වාර්තා වේවි. මේ 16 වෙනිදා වෙන විට තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. බොහෝ දුරට දිර්ෂන් මදුශංක ක්‍රීඩා නොකළහොත් වේග පන්දු යවන්නෙක්, කියන්නේ සම්පූර්ණ වේග පන්දු යවන්නෙක් සංජිතයේ නැහැ. ඉන්නේ චාමික කරුණාරත්න. එතකොට චාමික කරුණාරත්න ක්‍රීඩා කරනවා නම් ලහිරු කුමාරත් ක්‍රීඩා කරයි කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් ලහිරු කුමාර කොයිතරම් දක්ෂතා දක්වනවාද? ඒ කියන්නේ ඔහු ප්‍රධාන වේග පන්දු යවන්නා බවට මේ වන විට පත් වෙන්න ඕනි ඔහුට තියෙන අත්දැකීම් මේ අවුරුදු 18 19 ඉඳලා ක්‍රිකට් ගහන නිසා. නමුත් ඔහු ඒ වගකීම සහ ඔහු ඒ මුල් පෙළේ වේග පන්දු යවන්නෙක් විදිහට පන්දු යවනවාද කඩලු ගන්නවාද තරඟ ජයග්‍රහණය කරනවාද කියන එක නම් ලොකු ප්‍රශ්නයක්. ඒක ප්‍රේක්ෂකව හැමෝම කතා කරන දෙයක්. ඉතින් ඔහු මීට වඩා මොකක් හරි දියුණුවක් ඇති කරගන්නේ නැතිනම් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙන්නට පුළුවන් ඉදිරියේදී මීට වඩා දක්ෂ ක්‍රීඩකයෝ අලුතින් බිහි වුණොත් එහෙම. ඒක එක කාරණයක්. ඉතින් දිර්ෂාන් මදුශංක ක්‍රීඩා කරොත් සමහරක් විට ලහිරු කුමාර වෙනුවට චාමික කරුණාරත්න ක්‍රීඩා කරන්නටත් ඉඩ තියෙනවා. නැත්තම් එහෙම නොකර ඒ හිටපු ක්‍රීඩකයන්ම ක්‍රීඩා කරන්නටත් ඉඩ තියෙනවා. මොකද අවදානමක් ගන්නට අමාරුයි අවසාන තරඟයේ නිසා. ඒ කොහොම වුණත් පිටිකරණයේ යම්කිසි වෙනසක් සිදු කරනවා නම් ආවිෂ්කරණාන්දු වෙනුවට කමිදු මෙන්ඩිස් වගේ ක්‍රීඩකයෙක් ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් කමිදු මෙන්ඩිස් මේ තරඟාවලියේ ඉතාමත්
හොඳින් මේ තරංගාවලිය කියන්නේ 20 තරංගාවලිය ඉතාමත් හොඳින් මුහුණ දීපු ක්‍රීඩකයෙක් අවසාන තරංගාවලිය ඔක්කොම හොඳින් ක්‍රීඩා කරපු පිතිකරුවෙක් එතකොට ඔහුට අවස්ථාවක් ලැබෙනවා නම් සමහරක් විට අවිෂ්ක ප්‍රනාන්දු වෙනුවට කමිදු භාවිතා කරයිද ඒක අපි බලමු මොකද වෙන්නේ කියලා ලොකු වෙනස්කම් සිදු කරන එකක් නෑ තව අවස්ථාවක් තියෙන්නට පුළුවන් නැබත මයිස් තීක්ෂණ ගිරේනටත් ඉඩ තිබෙනවා කණ්ඩායමට මොකද මේක දැන් රාත්‍රී කාලේ අපට අහු වෙන්නේ නැති නිසා දිවා තරගයක් නිසා එහෙම වුණොත් ලහිරු කුමාර වෙනුවට මයිස් තීක්ෂණ භාවිතා කරයිද චාමික කරුණාරත්නත් සමග විෂාන් මදුශංක ආබාධයකට ලක් වුණොත් එහෙම නැත්තම් දේශාන් මදුශංක ආබාධය නිසා ආවේ නැත්තම් මයිස් තීක්ෂණ යොදාගෙන ලහිරු කුමාර ක්‍රීඩා කරයිද ඔන්න ඔය වගේ අවස්ථා දෙක තුනක් තමයි තියෙන කණ්ඩායම වෙනස් වන්නට හැබැයි ඉතින් ලොකු වෙනස්කම් සිදු කරයි කියලාත් අපට විශ්වාස කරන්න බෑ අවසාන තරගයේ නිසා නමුත් ඉතින් මේ තරගාවලිය ක්‍රීඩා කරපු හැටි ගත්තාම කණ්ඩායමේ සමහර ක්‍රීඩකයන් මේ බංග්ලාදේශ මේ ක්‍රීඩා පිටියේ සාර්ථක වෙන්නට ඉඩක් තියෙනවද කියලා යම්කිසි අදහසක් අපට ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඉතින් වෙනත් ක්‍රීඩකයෙක් යොදාගෙන උත්සාහයක් දරුවාට වරදක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද අපට මේක ජයග්‍රහණය කරන්නම වෙනවා. එහෙම නැත්නම් අර ඔල්ලෝසු කණුවක් ක්‍රීඩාංගණයේ මැද ගහන එක තවමත් ඒ අවධානමේ අපි ඉන්නවා. එහෙම නැහැ කියන්නට බෑ. මොකද අවසාන තරගයේ ඔවුන් ජයග්‍රහණය කරොත් පිටපිට බංග්ලාදේශයේ පැවැත්වෙච්ච එක් දින තරගාවලි දෙකම අපි පරාජයට පත් වෙනවා. මොකද අවසාන 2021 එකත් අපි පරදීලා ඉන්නේ. ඒ නිසා ඒ අවනම්බු වෙන්නම් මේ පාරෙ එන්නට වෙන්නේ නැහැ. මොකද ගිය පාර නම් එච්චර ගාණක් නැහැ. මේ පාරෙ එහෙම නෙමෙයි. ගිය පාරත් ගාණක් තිබ්බා. මොකද නිදහස් කුසලානෙන් පස්සේ තමයි මේ ඔක්කොම පටන් ගන්නෙ. නමුත් ඉතින් ගිය පාරට වඩා මේ පාර දැන් වැඩි වෙලා තියෙන්නේ මේ ටයිම් අවුට් සිද්ධියත් එක්ක. ඉතින් බංග්ලාදේශ කණ්ඩායමේ මේ වන විටත් ආරම්භක ප්‍රතිකරුවා ඉවත් කරලා තියෙන්නේ සංචිතයෙන්. ඒ වෙනුවට ජැකර් අලි නැමති ක්‍රීඩකයා 20 තරගාවලිය අපිට හොඳ ප්‍රතිකරණයක් කරපු ක්‍රීඩකයා ඇවිල්ලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම එච්චර හොඳ ප්‍රවෘත්තියක් නෙමෙයි. මොකද ඔහු ශ්‍රී ලංකාවට එරෙහිවම හොඳ ඉනිමක් ක්‍රීඩා කරා 20 අවසාන තරගයේදී. ඒ නිසා ඉතින් ලිටන් දාස් ඉවත් වීම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම යම්කිසි අවාසියක් විදිහටත් අපට නම් කරන්නට පුළුවන්. මොකද ඔහු හිටියා නම් ඉක්මනින් දවා ගන්නවත් තිබ්බා. නමුත් දැන් ඒ අවස්ථාව නැති වෙනවා. ඉතින් එහෙම තමයි කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් කිසි වෙනසක් සිදු වෙන්නට ඉඩ තියෙනවාමයි. එක වෙනසක් හරි අඩුම තරමේ සිදු වේවි. ඒක අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද දිවිෂාන් මදුශංකගේ ආබාධ තත්ත්වයක් තිබුණොත් ඔහු අනිවාර්යෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ වෙනුවට වෙන ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නට ඕන. ඉතින් පිතිකරණයේ යම් කිසි වෙනසක් සිදු කරයිද කියලා අපිට බලන්න වෙනවා. අවිෂ්ක ප්‍රනාන්දු වෙනුවට මොකද ආවිෂ්ක ප්‍රනාන්දු මේ තරංගාවලිය දිගින් දිගටම අසාර්ථකයි. මේ තරංගාවලිය කියන්නේ මේ සංචාරයේ මොකද 20 රටාව තුලත් අසාර්ථකයි. දැන් එක් දින රටාව තුලත් අසාර්ථකයි. ඒ නිසා ඔහුට යම්කිසි විවේකයක් ලබා දීලා කමිදු මෙන්ඩිස් වගේ ලකුණු අතර සිටින ක්‍රීඩකයෙක්ව යොදා ගන්නවාද කියන එක අවසාන මොහොතේදී නායකයා පුහුණුකරු උපදේශකයා කලමනාකාරීත්වය මේ ඔක්කොම තීරණය කරයි කියලා තමයි අපිට පේන්නට තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් දිවාරාත්‍රී තරගයක් නෙමෙයි. දිවාරාත්‍රී තරගයක් විතර බලන්න හිටියොත් එහෙම ඇත්තම තරගයේ භාගයක් ඉවර වෙලා තියෙවි. ඒ නිසා උදෑසන 9:30 තමයි මේ තරගය ආරම්භ වීමට නියමිත කියන එක සඳුදා දිනයේදී අපි මතක තබා ගනිමු. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.